නීතියක් නැහැ ඒගොල්ලන්ට. නීතියක් අදාළ නැහැ ඒගොල්ලන්ට. ඔයගොල්ලෝ දන්නවා නාම රාජපක්ෂ නීතිවේදියා උනේ නීති විද්‍යාලයට ගිහිල්ලා හරි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ගිහිල්ලා නෙවෙයි. ලන්ඩන් වල LLB විභාගයක කරලා. ලන්ඩන් වල නීති විභාගය කරපුවාම ලංකාවේ ප්‍රැක්ටිස් කරන්න නම් අපේ රටේ නීති විද්‍යාලයේ ෆයිනල් එක්සෑම් එක කරන්න ඕන අන්තිම එක්සෑම් එක කරන්න. ලංකාවේ නීති විද්‍යාලයේ අන්තිම එක්සෑම් එක කරන්න ඕන. නැත්තම් අපේ රටේ ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ නෑ. නාම රාජපක්ෂ දරුවා ගියා අන්තිම විභාගෙ ලියන්න නීති විද්‍යාලේ. යනකොට මොකද වුනේ? නීති විද්‍යාලයේ විදුහල්පති දොරකඩට ඇවිල්ලා බුලත් අතක් දීලා කොල්ලා පිළිගන්න. ඒ විභාගෙ ලියන්න නේද? බුලත් අතක් දීලා අරගෙන අරන් ගිහිල්ලා වෙනම කාමරයකට දාලා විභාගෙ ලියන්න. ඒකට විරුද්ධව එක දරුවෙක් නඩුවක් දැම්මා. තමන්ගේ අයිති තමන්ට සමාන අයිතියම විභාගෙද ලැබුණේ නැහැ. එම දරුවගේ ගේවට සුදු වෑන් කරකවලා ඒ නඩුවට මුහුණ දෙන්න බැරි වෙන්න ඒ දරුවට රට දාලා යන්න උන. ඊට පස්සේ නීති විද්‍යාලයේ විදුහල්පති. එයාගේ දරුවා ගියා වුරුද්ද නීති විභාගෙට ගිහින්. එතන තියම් වංචාවක් වුණායි කියලා සාකච්ඡාවක් වුණා. මොකද්ද කරේ? නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා පාලනය වෙන්නේ නීති අධ්‍යයන සභාවෙන්. නීති අධ්‍යයන සභාවෙන් කරපු දෙය තමයි එම විදුහල්පතිවරයා නීති විද්‍යාලයෙන් ඉවත් කරා. මොන ප්‍රශ්න තිබුණත් දැන් ඉන්න අග්‍රවිශ්වකරතුමා මොහන් පීරිස් මහත්මයා එතුම තමයි නීති අධ්‍යයන සභාවේ සභාපති. ඔහු අර විදුහල්පතිවරයා නීති විද්‍යාලේ නිරපුවා. මයින්ද මහත්මයා මොකද කරේ? ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්ෂ කියලා පත්‍ර ගන්න. මටත් වඩා හොර වැඩ කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. වෙන මොකටද? මොකද මේ වෙලා තිබෙන්නේ?